පිරිසිදු දේපොතක පහස විඳ ගන්න හීන දැකපු ගමක් ගැටළු රසක් මත ජීවිතේ හතර කොන ගැට ගහ ගන්න වෙරතරන පිරිසක් අද උන්ගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ගම්මැද්දෙන් විසඳුම් ලැබුණා සම්වර්ධනය අපේ රටේ දැන් හීනයක් වුණාට ඇලවිලි පාලම් බෝක්කු ඉදි නොවුණාට බොන්න පිරිසිදු වතුර පොදක් වෙනුවෙන් සටන් කරන ජනතාව මඟ හැර යන්න පුළුවන්ද ගල්ගමුව යාය පහ කරවල ගස්වැව ගමේ ජනතාව වසර ගණනාවක් තිස්සේ බොන්න පිරිසිදු පානීය ජලය ඉල්ලුවා නමුත් ඉන් ඔවුන්ට සහනයක් ලැබුණේ නැහැ ඉන් පීඩාවට පත්ව සිටි ඔවුන්ට අද පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ලැබුණා මේ ගම බොන්න වතුර නැතුව හුදකලා වුණු ගමක් විතරක් නෙමෙයි පිරිසිදු පානීය ජල ගැටලුව නිසා වකුගඩු රෝගීන් බහුල ගමක් හොඳ වතුර පොදක් බොන්න නම් පයින් යන්න ඕන දුර කිලෝමීටර් 10ක් අන්තිමේදී මේ ගමේ පානීය ජල ගැටලුවටත් විසඳුම් දුන්නේ ගම්මැද්දයි අද මේ ව්‍යාපෘතිය යාය පහ ගමට ලබා දෙන්න ගම්මැද්දට හැකි වුණා මේ අවස්ථාවට මහා සංඝරත්නය රාජ්‍ය නිලධාරීන් අනුග්‍රාහක බව තුන් ගම්වාසීන් ගම්මැද්ද නායක ශිවාන් ඩැනියෙල් මහතා සහ ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරල ගල්ගම්මුව ප්‍රාදේශීය ලේකම් ඊජී වික්‍රමසිංහ සහ ගල්ගම්මුව මූලික රෝහලේ අධ්‍යක්ෂ තරින්දර ප්‍රදීප් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා මෙම උත්සවය ගල්ගමුව උද්‍යානයේ රංගායතනයේ දුවා දරුවන්ගේ නර්තනාංගයන්ගෙන්ද වර්ණවත් වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා ජේ.එම්. කපිල ජයසූරිය මහතා සිය ඉඩම පරිත්‍යාග කළ අතර නැසී ගිය දෙමාපියන් සිහි කරමින් කොළඹ පහ පදිංචි පුෂ්පා ෆොන්සේකා සහ ගාමිණී ෆොන්සේකා ඇතුළු පවුලේ හිතවතුන් නාවල පදිංචි තනුජ ගුණසේකර පුතුණුවන් සිහි කරමින් දෙමාපියන් වන ඉන්දු ගුණසේකර මහතා සහ එම මැතිණිය ඇතුළු පවුලේ හිතවතුන් සංකල්ලයා තියම්බරවට්ටි මහත්මිය සහ සාරංගා කළුආරච්චි මහත්මිය PKAD සනරත් මහතා සහ එම මහත්මියතුළු පිරිසක් අත්වැල් බැඳගත්තා. මේ ව්‍යාපෘතිය යාය පහ ගමට දෙන්න තාක්ෂණික සහය දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මේ ගල්ගම ප්‍රාදේශිකම් කොට්ටාසය තුල වසම් තිනා ග්‍රාමධාරි වසම් තිනා 62. මේ වසම් 62ම අන්ත දුෂ්කර ප්‍රදේශයක්. මෙන්න මේ වගේ පීඩිත ජනතාවකට අනුග්‍රහ දක්වන්න මහා පිං සිතුවිලි පහළ වුණු ගාමිණී පොන්සේකා මැතිතුමනි ඔබතුමා ඇතුළු පවුලේ සෑම දෙනාට නැවත වරක් හද පිරිපුණාමේ පුද කරන ගමම්ම ගම්මැද්දේ නායකතුමනි ඔබතුමාටත් අපේ හදයාංග ස්තුතිය පුද කරන නැවත වරක් මෙවන් සත්කාරයක් කිරීම සඳහා ඔබගේ සිත් පහළ වීම පිළිබඳව මෙම ව්‍යාපෘතිය සඳහා අත්වැල් බැඳගත් ගාමිණී ෆොන්සේකා මහතාද මෙහිදී අදහස් පළ කළා. මේ වගේ එකක් අපිට කරන්න ලැබීම අපි අපි හිතන්නේ අපිට පිනක්. ඔබලාගේ වගකීම වෙන්නේ මේක හොඳට බලා ගන්න. ඔබතුමාගේ සියලු දෙනාටම සුබ අනාගතයක් කියලා මම පතනවා. දැන් මේ ව්‍යාපෘතිය ඇත්තටම අපිට කරගන්න ලැබෙන්නේ නැහැ ගම්වැද්දේ මේ මහත්තුරු හිටියේ නැත්තම් මේ පටන් ගත්ත දා ඉඳන්ම මට ඒ ගැන හැමදාම ප්‍රගතිය ගැන කියනවා මේ ගම්වැද්දේ මහත්තුරු මෙන්න මෙච්චරක් කරා දැන් අපිට තව තියෙන්නේ මෙච්චරයි ඒ විදිහට මේ දිගටම තියාගෙන ආවා ඒ වගේම දැන් අපිට අවශ්‍ය වුණා මේ ජල පිරණය ආරක්ෂා කර ගැනීමත් උපසතු යුතුයකමයි ඒකින්දා ඒ ලැබෙන ජලය හැමෝටම බෙදෙන විදියට ආරක්ෂා කරගෙන බෙදා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගම්මැද්දෙන් මේ ව්‍යාපෘති ඔබලා දන්නවා හැමතැනම ලංකාවේ අසක් උල්ලක් නෑරම සිදු කරනවා. ඔවුන්ට තව තවත් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා ඒ වගේම අවසන් කරන්න ශක්තියත් ධෛර්යයත් ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගල්ගම මූලික රෝහලේ අධ්‍යක්ෂවරයාද මෙම ව්‍යාපෘතිය ඇගෙයීමට ලක් කළා. මෙතන ඉන්න වක්ගඩු අමාරු තියෙන අය ඉන්නවා ඇති වැඩිහිටියෝ ඔවුන් දන්නවා වක්ගඩු අමාරුව තියෙන අමාරුව මේ වක්ගඩු අමාරුවෙන් බේරෙන්න ඔබ තමුන්නාන්සලාට මේ ලබා දීලා තියෙන මා හැකි සායකත්වයෙන් මෙතුමල්ලා මාගේ හදපිරි වෛද්‍යවරයෙක් විදියට වෛද්‍ය අධ්‍යක්ෂක විදියට රෝලේ ප්‍රණාමයේ පින්නම නතර ඔවුන්ට තව තවත් ඉදිරියේ මේ වගේ කටයුතු කරන්න ලැබෙන්න කියලා මා හදවතින් ප්‍රාර්ථනා කරමින්
जनता लिया सतुटी पानी जल व्यापृति जनता लबादायक शिवान महता අදින්දන් මේ ගමේ ඔබ සියලු දෙනාටම පිරිසුදු වතුර බොන්න පුළුවන් මං හිතන්නේ අපි වෙනස් වුණා මේ රට ඉතාමත්ම ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් මෙහෙම රටක් මෙහෙම සම්පත් මෙහෙම භූගෝලීය පිහිටීමක් තියෙන රටකට සල්ලි නැහැ කියලා කිව්වොත් එහෙම ඒක මොනතරම් ලැජ්ජසහගත කාරණයක්ද ගම්මැද්ද මේ කිසිම දෙයක් නැහැ කියලා තියෙන කාලේ තමයි වැඩිපුරම වැඩ කරන්නේ වැඩිපුරම ප්‍රජා සත්කාර කළා තියෙන්නේ මේ සල්ලි නැහැ කියලා තියෙන කාලේ මේ හැම දෙයක්ම කරේ අපේ රටේ ජනතාවගේම සහයෝගය ඇතිවයි අපේම රටේ ජනතාව එකමුතු වුණොත් අපිට නොකලහක්ක් නොමැත ඒ නිසා බෙදන්න දෙන්න එපා අපි එකතු වෙලා මේ රට හදමු කාලයක් යනතුරු කාටවත් නැසුණු කරුවල ගස්වැව ජනතාව වගේම පුංචි තරුව දැන් පිරිසුදු දිය පොදක පහස විඳින්නේ හරිම සතුටෙන්